අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ පා සිටින සුරමදු කොමසාරිස් ජෙනරාල් එම්.ජී. ගුණසිරි ඇතුළු වග උත්තරකාර නිලධාරීන් පිරිසක් විදේශගත වීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් විදේශගත වීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා. නිටඹුව ප්‍රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද ප්‍රනාන්දු විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබෙනවා. එහි වග උත්තරකරුවන් ලෙස සුරමදු කොමසාරිස් ජෙනරාල් එම්.ජී. ගුණසිරි, අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ඒ.එම්.පී. අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වූ කේ. ධර්මසීලන් සහ සී.ජේ.ඒ. වීරක්කොඩි යන අය නම් කර තිබෙනවා. නීතියට පටහැනි ලෙස අලුතින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයේ නොතකා කටයුතු කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන් ලෙසත් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළව මෙම මෝසම ඉදිරිපත් කර තිබෙනවා. යම් හේකින් වග උත්තරකරුවන් රටින් බැහැරුවහොත් මෙම නඩු කටයුතු වලට විශාල අගතියක් සිදු විය හැකි බැවින් ඔවුන්ට එරෙහිව විදේශගත වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම් කරෝසිය මෝසමින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ. මේ අතර සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජී. ගුණසිරිගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කර ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් දැනට ඌරේල ඔබනු ලබන්නේ කලින් සුරාබදු කොමසාරිස්වරයා ඉඳලා විශ්‍රාම ගිහිල්ලා ඊට පස්සේ මුදල් අමාත්‍යංශයට අනුයුක්ත කරලා කොන්ත්‍රාත් පදනම් මත තමයි නැවත සුරාබදු කොමසාරිස්වරයව පත් කරලා තියෙන්නේ. දැනට ඉන්න ගුණසිරි මහත්මයව ඉතින් ඒ තනතුර පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබුණා මුදල් අමාත්‍යංශයේ පැත්තෙන්. ඒ ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක කරන පරිදි අවසන් කිරීමටත් ජනාධිපති කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් ආයතන සම්බන්ධීකරණ දෙක වශයෙන් දැනට සේවය කරන ලබන දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණි නිලධාරී UDN ජයවීර මහතා වහාම ක්‍රියාත්මක කරන පරිදි සුරාබදු කොමසාරිස් ජෙනරාල් තනතුරේ වැඩබැලීම සඳහාපත් කිරීමට මුදල් අමාත්‍යරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණා. එයත් කැබිනට් මණ්ඩලයේ අනුමත වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.